ඒකයි බය නැතුව මං කාටුණත් නොකියා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක් මම රෙකමන්ඩ් කරන්නේ. සමදා අලුත්වන නොකියා. COVID-19 ආසාදිතයෙකු මෙරටින් හමුවේ පසුගිය වසරේ ජනවාරි 27 වනදායි. ඒ දින 6ක සංචාරයක් සඳහා මෙරටට පැමිණි 43 හැවිරිදි චීන කාන්තාවක්. ඒ අනුව අදට පළමු ආසාදිතයා මෙරටින් හඳුනාගෙන වසරක් සම්පූර්ණ වනවා. ඇය අංගොඩ ජාතික බෝ නොවන විද්‍යායතනයට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණු අතර දින 26ක කාලයක් එහි ප්‍රතිකාර ලැබුවා. සුවය ලැබුවම චීන ජාතික කාන්තාව රෝහලින් පිටව ගියේ පෙබරවාරි 19 වනදායි. මෙරට දිනක් තුළ සුවය ලැබූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමින් අද ආසාදිතයන් 1520 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගියා. ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 52566ක්. මෙරටින් ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතයන් 755 දෙනාගෙන් 7 දෙනෙකු විදේශගතව සිට දිවයිනට පැමිණි පුද්ගලින්. සෙසු ආසාදිතයන් 748 දෙනාගෙන් 369 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ආසාදිතයන් 62 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ රෝගීන්ගේ වැඩිවීම අපි බලාපොරොත්තු වුණ දෙයක්. නමුත් අපිට මේකේ අවදානමක් ගන්න බෑ. ඒ නිසාම තමා රෝහල්වල පත්‍රිකාර මධ්‍යස්ථානවල ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීමේ ක්‍රියාවලිය දිගටම අපි කරගෙන යනවා. ඊට සාපේක්ෂව අවදානම් අඩු පුද්ගලයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත් කිරීමටත් අපි කටයුතු කරනවා. අදාළ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසුව කළුතර බණ්ඩාරගම අටලුගම් ප්‍රදේශයෙන් ඊයේ එක් ආසාදිතයෙකු වාර්තා වුණා. කෙසේ වෙතත් අටලුගම් ප්‍රදේශයේ හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් 9ක් අදාළියම පහේ සිට හුදකලා බවින් මුදාහැරීමටයි පියවර ගැනුණේ. කතරගම පුදබිමේ ඇති වල්ලිමාතා දේවාලයේ කපු මහතාට සහ බිරිඳට COVID-19 ආසාදනය වී තිබෙනවා. එම දේවාලයේ සේවය කළ සහායකින් ඇතුළු ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන ඇත්තේ. මේ අනුව ගත වූ සතිය තුළ පමණක් කතරගම ප්‍රදේශයෙන් ආසාදිතයන් 23 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මොනරාගල් රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කාන්තාවක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර අදාළ කාන්තාව බස් රථයකින් වැල්ලවාය ප්‍රදේශයට ගමන් කර ඇති අතර සෞඛ්‍යංශ පියවරගෙන ඇත්තේ වැල්ලවාය බස් නැවතුම්පලේදී අදාළ කාන්තාව සෞඛ්‍යංශ භාරයට ගැනීමටයි. ඒ අනුව ඇය ප්‍රතිකාර සඳහා යොමු කෙරෙනු අතර බස් රථයේද විෂබීජ හරණයට ලක් කෙරුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණ අනුව හඳුනාගත් COVID-19 නව වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිසි පියවර නොගත් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද චෝදනා කළා. යුරෝපයේ ව්‍යාප්ත වෙච්ච ප්‍රභේදයට සමාන ගති ලක්ෂණ තියෙන වෛරසයක් තමයි මේ ජයවර්ධනපුර රසායනාගාරයෙන් හොයාගෙන තියෙන්නේ. මේ ප්‍රභේදය හරහා දැනටමත් අනාවැකි පළ වෙලා තියෙනවා. ඉතාම ශීඝ්‍ර කොවිඩ් රෝග ව්‍යාප්තියක් කරා ගමන් කළ හැකියි කියලා දැන් මේ නිරෝධායන මධ්‍යස්ථානයක හිටපු කෙනෙක්ගෙන් තමයි මේ සාම්පල් එක හඳුනගෙන තියෙන්නේ. අපි දන්නේ නැහැ රට ඇතුළට කොච්චර දුරට මේක ව්‍යාප්ත වෙලාද දැනට කියලා. ඒ සාම්පල් බලනකොට තව සති දෙක තුනක් කියයි. ඒතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඒ නිසා කරුණාකරලා අපි කියන්නේ කඩිනමින් පරීක්ෂාවට ලක් කරලා ඒක ප්‍රතිඵල මත අවශ්‍ය තීන්දුව ගති යුතුයි කියලා සෞඛ්‍ය මාත්‍ය මෙතෙද්දි තාම පිළිගත නොහැකි ප්‍රමාදයක් දක්වන මේ වාර්තාව දැන් දවස් කිහිපයක් වෙනවා නම් ජයවර්ධනපුර රසායනාගාරයේ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දී දැන් ජයවර්ධනපුරේ මේක කියනකම් ඉන්න ඕනේ නැහැ. මොකද මේ අලුත් ප්‍රභේදය අපිට PCR එකක් කළා කියලා හඳුන ගන්න බෑ. ඒ සාමාන්‍ය මැෂින් එකකදී අහුවෙන්නේ නැහැ. ඒතකොට එන්නත් කරන වැඩසටහනට මේ අලුත් ප්‍රභේදයේ බලපෑමක් වෙයිද? ඒතකොට ඒකට අවශ්‍ය කරන කාර්යක්ෂමතාව සෞඛ්‍ය අමාත්‍යාංශ සතුද යන්න තාමත් අපිට ගැටලුවක් වෙනවා. මේ විශේෂයෙන් මේ පරීක්ෂණ ක්‍රියාවලියේදී දක්වලා තියෙන අකාර්යක්ෂමතාවත් එක්ක